අපිට නිරන්තරයෙන් පින් කරගන්න පුළුවන්කම තියෙද්දී බොහෝ පිරිසක් පින්කම් වලට ගරහලා කෙනෙක් කරන පින්කමක් දැකලා අපහැදිලා ජීවිතය අකුසල් පුරෝගෙන අපාය පැත්තට වැටෙනවා. හැබැයි සමහර පින් ඇති අය, සසර පින් ඇති අය තව කෙනෙක් කරන පින්කමක් දැකලා අනේ සාදු කොච්චර දෙයක්ද කියලා ඒ පින්කම හදවතින් අනුමෝදන් වෙලා සාදුකාර දීලා ඒ පින තමන්ගේ ජීවිතයටත් එකතු කරගෙන අනුන්ගේ පිනක් දැකලා හිත පහදවාගෙන විශාල පින් රැස් කරගන්න ශ්‍රාවකය මේ ශාසනය තුළ ඉන්නවා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර, කල්ප ලක්ෂයකට පමණ පෙර, ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලය. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩඉන්න කලාතුරකින් උන්වහන්සේලා අහසින් වැඩම කරලා මිනිස්සුන් ඉන්න ගම්මානවලට පිණ්ඩපාතේ වඩිනවා. එහෙම වැඩම කරලා උන්වහන්සේලා අහසින්ම වඩිනවා. ඔබ දන්නව, ඔබ අහලා ඇති, පසේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන්ට ධර්මාවබෝධය අරමුණු කරගෙන දහම් දෙසමින් යන බුදුවරු නෙමෙයි. ඒ අය තමන් නික්ලේශී භාවයට පත් වෙලා උන්වහන්සේලා ධර්ම දේශනා කිරීමට, අනිත් අය ධර්මය අවබෝධ කරවීමට උන්වහන්සේලා උනන්දු වෙන්නේ. හැබැයි මිනිස්යාට අනුග්‍රහ පිණිස උන්වහන්සේලා වැඩම කරලා දානේ පිළිගන්නෝ, ගාථාවකින් පින් අනුමෝදන් කරනෝ. ඔය අතරේ සහෝදරයෝ දෙන්නෙක් හිටියා. දෙමව්පියන්ගේ මිය ගියාට පස්සේ මේ අයියා මල්ලි දෙන්නටම විශාල උක්හේනක් ලැබුණ උග්ගස්. දෙමව්පියෝ සතුව තිබිච්ච විශාල උක්හේන සහෝදරයෝ දෙන්නටම උරුම වුණා. මේ දෙන්න හරි සමගී දෙන්න කතා වෙලා උක්හේන සමගියෙන් කොටස් දෙකකට බෙදාගත්තා. මේ අයියාගේ කොටස, මේ මගේ කොටස කියලා. ඔය අතරේ දවසක් මල්ලි උක්හේනට යනකොට හොඳට පීදිච්ච උග්ගහක් දැක්කා. තමන්ගේ උක්හේනේ අයියාගේ පැත්තේ තියෙනවා තව හොඳ උග්ගහක්. ඒ කාලේ මේ උග්ගැන සඳහන් වෙනවා, බලන්න, සමහර ගස් වර්ග වුණත් කාලෙන් කාලෙට වෙනස්. මේ පරිසරයේ වෙනස්කම්, මිනිසුන්ගේ ආවිෂ අඩු වෙනකොට, කෙලෙස් වර්ධනය වෙනකොට ස්වභාව ධර්මයේ පවා බොහෝ වෙනස්කම් ඇති වෙනවා. දැන් ඔබම හිතන්න, ලොකු දීර්ඝ කාලයක් නැති වුණා. ඔබේ පුංචි කාලේ මීට අවුරුදු 30-40කට එහා සමහර ඔබේ ආච්චිලා සියලා අම්මලා තාත්තලා ගෙවල් වල නිතර කියවන ඇති. ඉස්සර ගම් වල උයනකොට සුවඳයි. සමාලාවට කොස් ටිකක් තැම්බුවත් ගෙවල් ගානකට සුවඳ එනවා. එතකොට මේ පරිසරයේ කනගුණ දේවල් වල, ගහක් වල, පළදාව, පළතුරු, උයන පිහන දේවල් වල ස්වභාවික රසයක්, සුවඳ මීට වඩා තිබුණා. හැබැයි කාලයත් එක්ක මේ වසවිස, පරිසරය අපිරිසිදු වීම, මේ ගස් කොළන් වල ඇතිවෙන කෘතිම වෙනස්කම්, මිනිසුන් යොදන රසායනික ද්‍රව්‍ය, මේ වගේ දේවල් හේතු කරගෙන පෘථුවි රසය කාලයක් යනකොට අතුරුදහන් වෙනවා. බොහෝ ඉස්සර වැවිච්ච පැලෑටි වර්ග, ගස් වර්ග වැවෙන්නේ නැතුව යනවා. ගස්වල ඵලදා අඩු වෙනවා. ඒවැ රසය අඩු වෙනවා. ඒවැ තියෙන සුවඳ, ඒවැ තියෙන වර්ණේ නැති වෙලා යනවා. ඒ වගේ ඒ කාලේ තිබිලා තියෙන උක් වර්ග ගැන සඳහන් වෙනවා. උග්ගහ යටින් කපපු ගමම්ම තද කරලා බඳින්න ඕන කියලා. ගහ උඩට කෙලින් අල්ලගෙන ඉන්නකොට උක් පැණි ටික පහලට බේරිලා වැක්කිරෙනවා කියන උක් පැණි. එතකොට ඒ කාලේ උග්ගස් කියන්නේ පැණි වැක්කිරෙන, බේරෙන, අද වගේ කපලා මිරිකලා අඹරගෙන දඟලන්න ඕන උග්ගස් නෙමෙයි. දැන් බලන්න, අද නම් අද කපලා මිරිකන්න ඕන, වෙනම අඹරන යන්ත්‍ර මැෂින් දාලා අඹරලා යන්තන්නේ උක් පැණි ටිකක්.
එකතු කරලගන්න සමහර වෙලාවට ඒත් නෑ හරි උ පැණි ටිකක් හොයාග ඒ කාලෙ පැණි බේරෙන උග්ගස් තිබිලතිය ගහ කපපු ගමන් යටින් ගැට ගහගන්නවා පැණි ටික වැක්කිරෙන නිසා මෙන්න මේ විදිහට තමන්ගේ ඉඩ මේ උග්ගහකුයි අයියාගේ ඉඩ මෙන්නුත් උග්ගහකුයි කපාගෙන මේ උග්ගහේ කෙලවර තදට ගැට ගහලා පැණි වැක්කිරෙන නැතිවෙන විදිහට කරේ තියාගෙන එනවා දැන් මල්ලි තමයි මේ උග්ගස් දෙක කරේ තියාගෙන මෙහිම එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැහුණා. උන්වහන්සේගේ අතේ පාත්‍රය. උන්වහන්සේ ඉදිරියට මුණ ගැහුණාට පස්සේ බොහොම සතුටින් ස්වාමීනි මේ අසල වැඩ ඉන්නේ කියලා තමන්ගේ කරී තිබිච්ච උතුරු සලුව බිම එලලා ආසනයක් පනවලා උන්වහන්සේගේ පාත්‍රයට තමන්ගේ උග්ගහ තෝරලා අරගෙන සාමීනී උප්පැණි ටිකක් පූජා කරන්න. ඔබහන්සේ උප්පැණි ටිකක් වළඳන්න කියලා උන්වහන්සේගේ පාත්‍රයට අර උග්ගහෙන් උප්පැණි පූජා කරා. අර කපපු තැන බැඳපු මේ පටිය ගලවලා උග්ගහ කෙලින් අල්ලගෙන ඉන්නකොට පාත්‍රේ පිරිලා යන තරම් උප්පැණි වලින් පිරිලා ගියා. වැක්කෙලා. ඒ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදන් කරලා උප්පැණි පාත්‍රේ තරගෙන වඩින්න සූදානම් වුණා. එතකොට ඇහුව ස්වාමීනි, "ඇයි උභහන්සේ වළඳන්නේ නැද්ද?" එතකොට උන්වහන්සේ කියනවා, "පින්වත, තව ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට උප්පැණි ටිකක් පූජා කරලා වළඳනවා." ඒ වෙලේ කිව්ව ස්වාමීනි අනේ උභහන්සේක වළඳන්න. උන්වහන්සේලාට මේ අනික් උග්ඝහ පූජා කර මේ අයියට අරගෙන යන්නේ කමක් නැහැ. අයියට මං මේ උග්ඝහේ මිල ගෙවන්න. එහෙම නැත්නම් එයාට මං පින් අනුමෝදන් කරන්න. ස්වාමීනි උභහන්සේක වළඳන්න කිව්වා. අර පසේ බුදුරජාණන් වහන්සේ ඒ උප්පැණි ටික මේ තරුණයා ඉදිරියේම වළඳලා අවසන් වුණාට පස්සේ ස්වාමීනි ඉන්න මං මේ අනිත් උග්ගහත් පූජා කරන්නම් කියලා අයියාට අරගෙන ගිය අයියාගේ උග්ගහ අර බැඳලා තිබිච්ච පැණි බේරෙන තැන ලෙහෙලා පාත්‍රයට ඇල්ලුවා. පාත්‍රයේ උප්පැණි වලින් පිරීලා ගියා. උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා අහසට පැන නැගලා අහසින්ම පාත්‍රය අරගෙන අහසින් වැළියා. මේ දිහා බලාගෙන සාදුකාර දීලා පුදුම සතුටෙන් මේ තරුණය ප්‍රාර්ථනාවක් කරා, මේ කරගත්ත පින්කමේ මට දිව්‍ය මනුස්ස සැප සම්පත් විඳලා බුද්ධ ශාසනයක කෙලවර මට උතුම් නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. දැන් ඔන්න ප්‍රාර්ථනාව හොඳට මතක තියාගන්න. ඔහු ප්‍රාර්ථනා කරේ දිව්‍ය මනුස්ස සැප සම්පත් විඳලා බුද්ධ ශාසනයක කෙලවර මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. මේ ප්‍රාර්ථනාව සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරලා ගෙදර යනකොට අයියා ඉන්නවා දැක්කා මිදුලි. ඈතදිම කිව්වා, "අයියේ, අද මං උඛේනට ගියා. ඉතාම පැණි බේරෙන පීදිච්ච උග්ගහක් දැකලා මගේ හේනෙනුයි අයියාගේ හේනෙනුයි උග්ගස් දෙකක්ම කපාගෙන මං එන ගමන් මෙන්න මේ විදිහේ පින්කමක් කරගත්තා. අයියා කැමතිනම් මම මේ කරපු පින අනුමෝදන් වෙන්න. පින් ගන්න අකමැතිනම් මම උග්ගහේ මිල අයියට ගෙවන්නම් කියලා." ඒ වෙලාවේ කරපු පින්කම සතුටෙන් කියද්දී මේ පින අහගෙන ඉඳලා අර අයියා සාදුකාර දීලා අනුමෝදන් වුණා. "මට මුදල් එපා කියලා. මං ඒ පින අනුමෝදන් වෙනවා. මට ඒ පිනෙන් දිව්‍ය මනුස්ස සැප සම්පත් විඳලා බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා." දැන් බලන්න මේ අයියා කරපු ප්‍රාර්ථනාව බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා.
එතකොට පින්කම කරේ මල්ලි උග්ගස් කැපුවේ කරේ තියාගෙන ආවේ පසේ බුදුරජාන් වහන්සේ මුණ ගැහුණේ උප්පැණි පූජා කරන්න සිත පහළ වුණේ උන්වහන්සේගේ පාත්‍රයට උප්පැණි පූජා කරලා උන්වහන්සේ වළඳනකම් බලාගෙන හිටියේ ඊළඟට අයියාගේ උග්ගහත් පූජා කරේ උන්වහන්සේ අහසින් වඩිනකොට බලාගෙන සාදුකාරදු මේ ඔක්කොම පින්කම කරේ මල්ලි හැබැයි මේ මල්ලි ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක කෙළවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. හැබැයි පින්කම නොකරත් පින්කම ඇස් දෙකින් නොදැක්කත් ඒකට අත ගහලා අතින් සම්බන්ධ වෙන්න බැරි වුණත් කරපු පින්කම අහලා හිත පහදවාගෙන සාදුකාර දීලා ඒ අයියා පින්කම අනුමෝදන් වෙලා ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි මේ දෙන්න සසරේ බොහෝ පින් කරගෙන පින් කරගෙන කල්ප ලක්ෂයක් පුරා සසර පාරමී පුරාගෙන පින් කරගෙන ආවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ සම්බුද්ධ ශාසනය තුල එදා අයියා වෙච්ච කෙනා තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ බවට පත් වුනේ. තමන්ගේ මල්ලි කරපු පින්කම අහලා සාදුකාර දීලා ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාවෙන් පුළුවන්කම ලැබුණ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකය බවට පත්වෙන්න අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවක සංඝරත්නය බවට පත්වුණේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. එදා මල්ලි කල්ප ලක්ෂයකට පෙර ඒ පින්කම කරපු මල්ලි තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන සෝදානම් වෙන වෙලාවේ මල්ල රජදරුවන්ගේ කුස උපවර්තන ශාල වනෝද්‍යානයේ සෙනඟ අතරින් තරුණෙක් ගෙනවා අනේ මට යන්න දෙන්න මට ප්‍රශ්න ටිකක් තියෙනවා මට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕනේ මට යන්න දෙන්න ඒ අතරදී ආනන්ද හාමුදුරුවෝ අතින් අල්ලලා වැළැක්කුවා තථාගතයන් වහන්සේ විහිසටපත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නයි දැන් සෝදානම් අනේ උන්වහන්සේ දැන් කරදර කරන්න එපා කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලම මේ කතාව බුදුරජාණන් වහන්සේට අහුණ උන්වහන්සේ බුදු ඇසින් බැලුව කවුද මේ කල්ප ලක්ෂයක් සසරි පින් කරපු බුද්ධ ශාසනයේ අවසානයේට නිවන් දකින්න පින් කරගෙන ආපෝ මහා පින්වන්ත කෙනා මේ බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දෝයි සුබද්දට එන්න දෙන්න. ඔය සුබද්ද එන්නේ තථාගතයන් වහන්සේ විහිසවන්න නෙමෙයි. ඇත්තටම අවබෝධ කරගන්න අය එන්නේ. ඒ නිසා සුබද්දට එන්න දෙන්න. ඒ වෙලේ සුබද්ද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා අහනවා සාමීනි එක එක ශාස්ත්‍රවරු එක එක විදිහට කියනවා නිගණ්ඨනාත පුත්ත මෙහෙම කියනවා සංජේ බෙල්ලට්ටි පුත්ත මෙහෙම කියනවා කකුද කච්චායන ගියයි මෙහෙම කියනවා තව රහත් රහත් කියලා එන අය මෙහෙම මෙහෙම කියනවා අපි පිළිගන්නේ මොකක්ද කොහොමද මේ හරියක තෝරගන්නේ ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා සුබද්ද යම් තැනක යම් ශාසනයක ආර්ය ශ්‍රාණික මාර්ගය තියෙනවද ඒ මාර්ගයේ නිවරදිව කතා වෙනවද? එතන පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙනවා. යම් ශාසනයක ආර්ය ශ්‍රාණික මාර්ගයේ තියෙනවද? ඒ මාර්ගයේ වඩන පිරිසක් ඉන්නවද? එතන දෙවනි ශ්‍රමණයා වන සකදාගාමි කෙනා පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමි ශ්‍රාවකයෝ පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයා වන මහරහතන් වහන්සේලා පහළ වෙනවා. සුබද්ද මේ ශාසනයේ නිවන් මඟ ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදෙන මාර්ගය ආර්ය ශ්‍රාණික මාර්ගයමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ සිටිමින් කෙටියෙන් දහම් දෙසුවා. ඒ බණ ටික අහලා සුබද්ද කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර
මම මෙතනම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කල්පනා කරලා අර පිරිසෙන් වෙන් වෙලා පැත්තකට ගිහිල්ලා සල්ගහක් යට වාඩි වෙලා ධර්මයේ නුවණින් විමසන්න පටන් ගත්තා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සෝදානම් වෙන වෙලාවේ බොහෝ කෙලෙස් සහිතය හඬා වැළපෙන අතරේ මහරහතන් වහන්සේලා පමණයි දහම් සංවේගයෙන් අනිත්‍ය මෙනෙහි කරගෙන ලෝක ධර්මතාවය සිහි කරගෙන උන්වහන්සේලා හිත හදාගත්තේ. අනෙක් කෙලෙස් සහිතය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවත් ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන සෝදානම් වෙන වෙලාවේ හඬා වැළපුණා කියලා මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. හැබැයි ඒ පිරිස අතරින්ම දැන් බලන්න මේ වගේ වෙලාවක පිරිස කලබලෙන් අනේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානෝ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානෝ කියලා මිනිස්සු දුකෙන් හඬා වැළපෙන අතරේ සුබද්දට පුළුවන් වුණා එවැනි වෙලාවක ඒ අතරින්ම ගහක් යට වාඩි වෙලා ධර්මයේ විමසන්න කොහොම හරි මම බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන කලින්ම මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියලා ධර්මයේ විමසුවා. ටික වෙලාවයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. හිත කෙලිසුන්ගෙන් මිදලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පිරිනිවන් මංචකේම වැඩ සිටිය තථාගතයන් වහන්සේ දිසට ශ්‍රී හස්තය දිගු කරා. මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි සුබද්ද මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අවසාන මහරහතන් වහන්සේ. ඒ තමයි එදා කල්ප ලක්ෂයකට පෙර අර පින්කම කරලා මට බුද්ධ ශාසනයක කෙළවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු මල්ලි. හැබැයි පින්තුණේ ඒ කරපු පින්කම අහලා එදා අයියා ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක මුලින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා. මේ බුද්ධ ශාසනයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ බවට පත් වුණා. ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකය බවට පත් වුණා. ඒ නිසා ඔබ පින්කමක් කරනකොට ඔබේ ප්‍රාර්ථනාව ඔබේ සිත කය වචනේ කියන තුන්දොර නිවන් අවබෝධය අරමුණු කරගෙන කරන ප්‍රාර්ථනාව බලවත් විය යුතුයි. ඒ වගේමයි පින්තුණි ඔබට කරන්න බැරි වුණා තව කෙනෙක් ලස්සන පින්කමක් කරනවා දකින්නකොට ඒකේ අනුපාඩු හොයන්න යන්න එපා. ඒ පින්කම් වලට වචනකින්වත් ගරහන්න සූදානම් වෙන්න එපා. කවුරු හරි පෞකාරයෙන් ගරහනවා නම් ඒක හිතෙන්වත් අනුමෝදන් වෙන්නත් එපා. ඒවට වචනකින්වත් සම්බන්ධ වෙන්නත් එපා. ඒවා විශාල අකුසල් Tamanට නිවන් දොර වැහිලා පින් කරගන්න තියෙන අවස්ථාව වැහිලා යන සිදුවේ. ඒ නිසා කෙනෙක් පිනක් කරද්දී ඒ පින දැකලා සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගන්න. දස පුණ්‍ය ක්‍රියාතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා පත්ති දාන පත්තානුමෝදන පින් දීමත් පින තව කෙනෙක් කරන පිනක් දැකලා අනුමෝදන් වීමත් පින. දැන් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ මෙහෙමයි දැන් අපි හිතමු කවුරු හරි රුවන්වැලි මහා සෑය පින්කමක් කරන. දැන් ඔබට කවුරු හරි කියන සමහරවිට ඔබ ඒ කෙනා ගැන හිතේ අමනාපෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු පැහැදීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඇහෙන්නේ ඒ කෙනා කියන සමහරවිට ඔබට ඇහෙන්න කියනවා කියලා හිතමු. සමහර වෙහෙමනේ ලොකු පින්කම් කරාට පස්සේ තමන්ගේ තරහකාරයෙකුට වෙන්න පුළුවන්, තමන්ට අකමැති කෙනෙකුට වෙන්න පුළුවන්, අපිත් ලොකුවට පින්කම් කරනවා කියලා පේන්න ඇහෙන්න කියනවා. දැන් කවුරු හරි ඔබට ඇහෙන්න කියනවා අපි රුවන්වැලි සෑයට ගියා, අනේ අපි කප් පූජාවක් කරානේ හරි ලස්සනයි, අපි මෙහෙම මල් ගෙනිහිල්ලා මල් ඇතිරුවා, කිරි ආහාර හදාගෙන ගිහලා උදේ කිරි ආහාර පූජාවක් කරා, අපි මේ විදිහට චෛත්‍ය වන්දනා කරා. හැබැයි දැන් මේ කෙනා ඔබේ හතුරෙක් වෙන්න පුළුවන්, ඔබ අමනාප කෙනෙක් වෙන්න පුළුවන්, කාලයක් අමනාපෙන් හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ රුවන්වැලි සෑය ගැන, මහා සෑය ගැන, කරපු පින්කමක් ගැන, කප්රුක් පූජාවක් ගැන.
ඔබට හිතෙන්වත් ඒක අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න තරම් හිතේ පුණ්‍ය හැකියාවක් නැත්නම් ඔබ මතක තියාගන්න ඔබ පිරිහිච්ච මනසක් ඇති කෙනෙක්. ඔබට ඒ වගේ පින්කමක් ඇහෙනකොට තරහ යනවන කේන්ති යනවන සමහර වෙලාවට ඉතනේ මුන්ගේ පින්කම් කියලා සමහරලාවට ඒකට හිතෙන් හරි ගැටීමක් අමනාපයක් ඇති වෙනවා. ඒකේ අඩුවක් හොයනවා. ඒකට බනින්න කාරණයක් මොනවා හරි දෙයක් හොයනවා. එතකොට ඒ අතර තව මොනවා හරි හොයනවා පවුලේ ප්‍රශ්නයක් ළමයින්ගේ ප්‍රශ්නයක් ඔය අම්මා තාත්තට සලකන්නේ නැතිව මේ ගිහිල්ලා චෛත්‍ය වටේ රෙදිය උතනවා. එතකොට ඔය වගේ මොනවා හරි අර පින්කමට ගරහන්න මොනවා හරි කරුණක් හොයනවා. අන්න එවැනි සිතුවිලි ඔබට එනවා නම් ඔබ මතක තියාගන්න ඔබ මහා පාපී සිතුවිලි ඇති කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන්න තරම් යහපත් මනසක් නැති පුද්ගලයෙක් කියලා ඔබ ඔබ ගැන තේරුම් ගන්න. ඒ නිසා ඔබට පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙක් කරන පිනක් අහලා අනේ සාදු කොච්චර දෙයක්ද අනේ කොච්චර දෙයක්ද මාත් මේ පින අනුමෝදන් වෙනවා කියලා ඔබට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඔබටත් ඒ පින්කම කරා හා සමාන ආනිසංස ඇති පින් බලවත් කරන්න පුළුවන්. සමහර සිදුවීම් සඳහන් වෙනවා අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ජේතවන පින්බිම බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝසතු කරලා පූජා කරපු දවසේ එදා ලක්ෂ ගාණක් මිනිස්යන් එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩිනවා දැකලා ජේතවන ආරාම පූජා පින්කම දැකලා සාදුකාර දෙදී මිනිස්සු සතුටු වුණා. ඔය අතරේ අනාථපිණ්ඩික සිටුතුමා නගරවාසීන්ට දන් සැල් දාලා දුගී මගී යාචකයන්ට කන්න බොන්න දුන්නා. මේ කන්න බලාගෙන ආපු හිඟන මිනිස්සේ ඔහු ආවි මේ උත්සවයක් කෑම දෙන තැනක් කියලා කන්න බලාගෙන ආවි තැටියක් අර. මිනිස්සු මහහණින් සාදුකාර දෙනකොට ඔහුත් ඒ දිසාවට හැරිලා සාදුකාර දුන්නා. ඒ පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඒ නිසා කෙනෙක් කරන පිනක් දැකලා සාදුකාර දීලා හිත පහදවා ගන්නවද ඒ පැහැදුණු හිතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පින්කමකදී සාදුකාරයක් හරි දෙන්න පුළුවන් නම් ඔබට විශාල පිනක් රැස් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ කාලේ කටින පින්කම් කිරීම කාලේ තුල සමහර වෙලාවට පින්කම කරන්නේ කටින දායකත්වේ බාරගත්ත ඒ පින්වතුන් ඒ අයගේ හිතේ හැටියට ඒ අය පන්සල සරසන්න ඕනේ අපි පෙරහැරක් කරන්න ඕනේ අපි මේ වගේ ලස්සනට කරමු චෛත්‍යයත් අපි සරසමු අපි මල් ගෙනහලා මල් පූජාවක් කරමු තව තවත් එකතු වෙන පිනට කැමති අය පින්කම් වලට එකතු වෙනවා. එකතු වෙලා ඒ අය තමන් ධාර්මික උපයාස අපයාගත් මිල මුදල් වියදම් කළ සතුටේ බොහොම සන්තෝෂයෙන් මල් ගෙනහල්ලා මල් සරසලා චෛත්‍යයක පූජාවක් කරනවා කටින පින්කම් කරනවා පන්සලම හරියට උත්සවයක් වගේ ලස්සනට සරසලා පින්කම් කරලා ඒ පිරිස ඒ පින් අනුමෝදන් වෙනවා. එතකොට කෙනෙක් කරන පින දිහා බලලා ඒක කරන්න බැරි කෙන සමහරලා හැමෝටම පින්කම් කරන්න බෑ. මිල මුදල් ආර්ථික ප්‍රශ්න අඩුම ගානේ ඔබට පුළුවන් වෙන්න ඕනේ එවැනි පින්කමකට ගිහිල්ලා ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙන්න. අනේ අපිත් ඔය මල් හදන එකට හරි ඇවිල්ලා උදව් වෙන්න. කටින චීවරේට අපි ඈත ඉඳන් අඩු ගානේ සාදුකාරයක් දීලා අඩු ගානේ අපි අත ගහලා හරි අපිත් ඒක අනුමෝදන් වෙන්න. අපිට පුළුවන් හැටියට අපි මේ පින්කමට දායක වෙන්න. වචනකින් හරි එහෙම නැතුව ඔබේ පින්කම් දිහා බලලා ඔබේ හිත අපිරිසිදු වෙනවා. ඒ පින්කම් වලට ගරහන සිතුවිලි ඔබ හිත තුළ උපදිනවා. ඔබ දන්නේම නැතුව ඔබ විශාල අකුසලයක ඔබේ ජීවිතේ කල්ප ගණන් දුක් විඳ විඳ යන අකුසල් ගොඩක් රැස් කරගත් පෞකාරික බවට ඔබපත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න පින් දීමත් පිනක්. අනුකරණ පින් දැකලා පින් අනුමෝදන් වෙනවා නම් පත්තානුමෝදනා ඒකත් ප්‍රබල බලවත් පිනක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනවා.
ඊළඟට ඔබ පින් කරනකොට අනිත් අයව සම්බන්ධ කරගන්න. ඒ අයගේ මට්ටමෙන් ඒ අය සමට මිල මුදලින් නොවෙන්න පුළුවන්. ශ්‍රමයෙන් හරි ඒ අයට පුළුවන් විදියට ඔයාලත් එන්න, ඔයාලත් මේ පෙර හැරටාරයෙන් ඔයාල මේ මල්ටික හදන්, ඔයාල මේකට අතගහන්න සාධකාරයක් දෙෙන්, ඔයාල මේ කොඩිටික හරි අරගෙනයන්, ඔයාල මේ පෙරහැර මේ විදිහට මල්වට්ටිටි කරන්ගෙන්. එතකොට ඒ විදිහට පිරිස එකතු කරගෙන සහයෝගයෙන් සමගියෙන් පිරිස සම්බන්ධ කරගෙන හැමෝටම පින් ගන්න පුළුවන් විදිහට පින් අනුමෝදන් වෙන විදිහට පින් කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ සසරින් නිවන් දකින්නකම් පිනේ විපාක ලැබෙනවා විතරක් නෙමේ පරිවාර සම්පත්තිය සසරේ ලබන්න පිරිස එකතු කරගෙන කරන පින උපකාර වෙනවා. පිරිස් බලය ලැබෙනවා සංසාරේ. පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඊළඟට කෙනෙක් කරන පින් අනුමෝදන් වෙනකොට සතුටින් ඒ කෙනාට විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා. ඒ නිසා පින්වතුනි පින කියන්නේ මහා පුදුම දෙයක්. පුඤ්ඤානි නාම සුඛස්සේ තං අදි වචන සසර සැප ලබා දෙන දේවල්. බුද්ධ ශාසනින් බුදුහාමුදුරුවෝ පවා උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා බුදු ඇසින් බලනවා. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා? සසර පින් තියෙන කෙනා හිමාල කන්ද යොදුන් ගානක් ඈතට පේනවා වගේ කොයි තරම් ඈත හිටියත් පින බලවත් කෙනා බුදු ඇසට අරමුණු වෙනවා. බුදුහාමුදුරුවෝ ඒ අය හොයාගෙනම ගිහිලා දහම් දෙසනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි සසර පින් නැති කෙනා, අකුසල් බලවත් කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලේ වගේ. කරවලේ ඊතලයක් කකුල් දෙක ළඟ වැටිලා තිබ්බත් පෑගුණත් ලී කෑල්ලක් කියලා හිතේ. අන්න ඒ නිසා දුර හිටියත් යුතුම් ගණන් ඈත හිටියත් හිමාල පර්වතය ඈතට පේනවා වගේ බුදු ඇසට පින් කරපු අය අරමුණු වෙන. ඒ නිසා පින් කරපු කෙනා පිනෙන් බලවත් වෙන කෙනා සුවසේ සැපසේම ධර්මාවබෝධය කරා යනවා. එහෙමනම් පින්වත්නි ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධාදී පින් දහම් කරගෙන බලවත් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.